आयु बहुवेवा मगे आलोन सीर दिनाटम उन्न आये सनसाइन गर्ल अलुत वीडियो किन ओयाल हमुवट आवा ओयाल लक्ष्मणियन गे सुजात दरुवेक्त एहना मे वीडियो एक अवसाने ते क्रंदी सिटिन्न वर्तमाने महा उजारुवट अतीते कलकी हपन कंपिली बंदव निंदेन वगे ओहे दोडवन तमनगे मिलकल नहके तरं इता वाटिना देशीय पारंपरिक दे इवत दमा पिटराटिन गेना कुनो गोडवल इह मुदुनेन पिलिगन्ना तमनगे सपत सतुट वेनुवेन तम रट जातिय उवत पावा दीमट देवरक नोसितन नोपैकिलेन तमनगे अभिवृद्धिय पवत्म वेनुवेन तव केनेकुगे जीवितय उवत नसीमट हकी आत्मार्थे कैडपताक बंधु वर्तमाने एतम सिंहल इंट तमंगे रट जातीय पिलिबंद किसिंदु आदरयाको गौरवयक अतिबवक पेनेने नह एतम सिंहलया एसे वियुत कुनवे मदक नुवनिन विमसा बलन्न अपि अतीतेदी सैम अतिन्म केतरन्नम स्वयं पोषितद अपिट केतरन्नम दियुनु ताक्षणयक तिबुनद अप सतु बहो वटिनादे पिटरटवलट हदवतिन्म गतिकम किरीम निसा කොපමණ තරමක් විනාශ වී ඇත්ද අතීතයේ කල වීරකම්වල පම්පෝරි කියන එක නෙවෙයි දැන් කල යුත්තේ අපි දැන්වත් අපේ ආකල්ප වෙනස් කරගත්තේ නැත්නම් රටක් විදියට අපිට අනාගතයක් නොමැති බව තරයේ සිහි තබා ගන්න මම මේ කියන්න යන දේ ගැන මගේ යාළුවෝ හොඳට හිතලා බලන්න එදා පම්පෝරිය අදත් කියන්න වෙලා තියන්නේ අද එදා වගේ කියන්න ඒ තරම් වැදගත් දෙයක් කරලා නැති නිසා පිටරට වලට මිලියන ගණන් ණයෝන එක ගැන කියන්න දනාගතේ මම මේ කියන්නේ අතීතය අමතක කරන්න කියලාවත් අතහැර දමන්න කියලාවත් නෙවෙයි අපේ අතීතය අතහැර දැමුවොත් කොහෙත්ම අපිට අනාගතයක් ගැන හිතන්න බෑ අපි ශ්‍රී ලාංකිකයන් කවුරු කොහොම කිව්වත් අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා विदेश के अन्विसीन अपे हेले अंगे मनसट बुद्धियट संस्कृतियट सामूहिकत्वयट कोटिन्म आकल्प वलट पवा विविधाकारेन पहर दी विकृति कर अवसानय नमुत अपिट अपे आकल्प नवत गोड नगागत हकी लक्मवगे दरुवेक विदियट मम मगे उपरिमेन्म उत्साह कराने मगे मातृभूमिय पिलिबंदव मट दैनेन हेंगेन अदहस ओबट पवसा රටක් විදියට ඉදිරියට යන්න එක් අයෙකුගේ හෝ ආකල්ප වෙනස් කිරීමටයි අතීතයේ හෙලෑ යන පරිසරයට ඉතාමත් ආදරය කරපු ස්වාභාවික පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ පරිසරය සමග බද්ධව ජීවත් වූ මිනිස් කොට්ටාශයක් අපේ හෙලයන් කෘතිම ආහාර පාන අනුභව කරේ නැහැ ඒ අය තමන්ගේ දවස පටන් ගත්තේ ඖෂධීය පාන වර්ගයකින් තුන් වේලටම ගත්තේ ස්වාභාවික ඖෂධීය පෝෂණීය ආහාර පාන බලන්න සාගර පරයන මහා වැව් හදන්න අහස උසර බැඳ දාග තනන්න ඒයට ශක්තිය ලැබුණේ ඒ වයින් ඒ දැන් අපි වනාන්තර විනාශ කරගෙන මහා පොළොව කොන්ක්‍රීට් වලින් යට කරගෙන ස්වාභාවික පරිසරය විනාශ කරමින් ක්ෂණික කෘතිම ආහාර පාන අනුභව කරමින් උදෑසනම දවස ආරම්භ කරන්නේ පිටිකිරි කියලා කිසිම පෝෂණ ගුණයක් නැති වස ගොඩක් බීලා. ඉතින් අපිට අවුරුදු 40 50 පයින්නත් කලින් කොලෙස්ටරෝල්, ඩයබටික් ප්‍රෙෂර්, හાર્ට් ඇටැක්, කිඩ්නි ඩිසීස්, කැන්සර් වගේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න වෙනවා. ඉතින් එහෙව් අපිට මහා වැවක් තියා පොඩි ලිඳක් කපා ගන්නවත් ශක්තියක් තියේද? ඒ විතරක්ද විදේශිකයන් අපේ සිංහලයන්ගේ ආකල්ප වලට කරලා තියෙන හානිය කොච්චරද කියනවනම් කවුරු හරි ටිකක් දුර්වල වෙනමකින් ඉන්නවනම් අහන්නේ කැඳ බීලාද කියලා නෑ මගේ යාළුවනේ අපි මෙතනිනුයි පටන් ගන්න ඕනේ කැඳ බිව්වනම් කවදාවත් දුර්වල වෙන්නේ නෑනේ ඒත් මේ විදේශිකයන්ම අපිට හුරු කරපු මේ විස ගොඩවල් බිබී අපේ දේශීය ඖෂධීය පාන වලට ගරහනායකු වෙන්න එපා අපි සබදාහමට ලං වුණා නම් දේශීය ඖෂධ වලට ආහාර පාන වලට තන දුන්නා නම් ඒවා පරිභෝජනය කළා නම් අද මේ ඇති වෙලා තියෙන COVID-19 වැනි වසංගත හමුවේ නොසරී සිටීමට හැකියාව ලැබෙනවා අපේ දේශීය ආහාර පාන වලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කතරම් ශක්තිමත් කරනවද අපි අපේ අතීතයේ අතර නොදමා බටහිර ජාතීන් පුරුදු පුහුණු කරපු
පසවිසේ දූ કૃතිම ආහාර පාන නොගත්ත නම් අද මේ වෙනකොට මේ තරම් අපේ රටේ බෝ වන බෝ නොවන රෝග වලින් පෙළෙන්න නොසිටින්නට ඉඩ තිබුණා. ඒ වගේම අපේ දේශීය හෙළ වෙදකම අතර නොදමා රැකගත්ත නම් අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය අභිබවා යාමට වෙනත් කිසිදු රටකට නොහැකි වෙනවා නොඅනුමානයි. අපේ රටේ හෙළ වෙදකම ගැන බටහිර ජාතිකයෙකු වූ රොබර්ට් නොක්ස් මහතා විසින් රචිත එදා හෙළ දිව කෘතියේ සඳහන් කර තිබෙන්නේ අපේ හෙළ වෛද්‍යවරයෙකුට බතක් හා ව්‍යංජන තුනක් ඉදෙන පරක්කුවෙන් කැඩුණු අස්තියක් සුව කළ හැකි බවයි. පිළිකාවකට ප්‍රතිකාර කිරීමේදී බටහිර වෛද්‍ය විද්‍යාවේ ශරීර කොටස් කපලා ඉවත් කළාට ශරීරයට කිසිදු හානියක් සිදු නොකර එම පිළිකාව සුව කිරීමට තරම් හැකියාවක් අපේ මේ හෙළ වෙදකමට තියෙනවා. ලෝකයේ පැරණිතම රෝහල හමුවේනේ අපේ මව්බිමෙන්. අපේ අතීත හෙළ වෙදකම තුල සැත්කම් පවා සිදු කරලා තිබුණ බවට සාක්ෂි සපයමින් එම රෝහලෙන් වර්තමානයේ බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ඇතැම් ශල්‍ය උපකරණ වලට සමාන ශල්‍ය උපකරණ හමු වෙලා තියෙනවා. අපේ රටේ තාක්ෂණය ගැන කියනවා නම් වෙන කිසිදු රටක නොමැති ගණයේ ඉහළ තාක්ෂණයක් තිබිලා තියෙනවා. අපේ රටට තාක්ෂණය ගෙනාවයි කියන ඉන්දියාවවත් නැති ගණයේ වාරි තාක්ෂණයක් අපේ රටේ තියෙනවා. වැවක ජලයේ සරෝවෙන් පිට කිරීමේදී ඇතිවන අධික පීඩනය පාලනය කිරීමට බිසෝකොටුව නම් විශිෂ්ට නිර්මාණයක් තිබෙන බව අපි දන්නවානේ. හැබැයි අපේ රටට තාක්ෂණය ගෙනාවයි කියන ඉන්දියාවේ තියා වෙන කිසිදු රටක මෙවැනි නිර්මාණයක් නොමැති බව ඔබ දන්නවද? මගේ යාළුව දන්නවද? සුද්ධ වැද්ද කාලේ තමයි අපි කැසිකිලි වැසිකිලි භාවිතා කරලා තියෙන්නේ කියලා. අපි වර්තමානයේදී ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා කරනවා කිව්වට එදා අපි අපේ බහිස්රාවිය ද්‍රව්‍ය ඍජුවම වර්තමානයේදී වගේ පොළවට මුදා හැරියේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම කැසිකිලි ජලයේ ප්‍රතිචක්‍රීකරණය කරලා පිරිසිදු ජලය තමයි අපේ මේ මහ පොළවට බැහැර කරලා තියෙන්නේ. ඉතින් කාටද කියන්න පුළුවන් දැන් තාක්ෂණය එදා අපේ රටේ තාක්ෂණයට වඩා දියුණුයි කියලා? මොකද එදා අපේ තාක්ෂණය ඉතාමත් පරිසර හිතකාමීවයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ විධිමත් සංවර්ධනයක් තියෙනවා කිව්වට සෑම අතින්ම විධිමත් සංවර්ධනයක් තිබිලා තියෙන්නේ අපේ රටේ අතීතයේ. අපේ රටේ අතීතය ගැන හිතලා බැලුවම දැන් තියෙන තාක්ෂණය ඒ තාක්ෂණයට සම කරන්න තියා ලං කරන්නවත් පුළුවන්ද? ඒ වගේම මේ හෙළ භූමියේ උපන් වීර පුතුන් රට දැය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වත් පුද දෙන්න දෙවරක් හිතුවේ නැහැ. අපේ හෙළ දෙවයින වෙනුවෙන් රට වැසියන් වෙන අප වෙනුවෙන් අපේ ආරක්ෂාව වෙනුවෙන් අපේ නිදහස වෙනුවෙන් සටන් වැදුනා වූ දිවිපිදුවා වූ කී දෙනෙක් නම් සිටිනවාද? ඔවුන් මොන තරම් දුක් දෙහැට විඳින් නැද්ද? මොන තරම් කැපකිරීම කරන්නේ නැද්ද? දේශීය විදේශීය ආක්‍රමණ වලින් අපේ රට ආරක්ෂා කරගන්න. ඉතින් අපිට නිදහස්ව නිවහල්ව ජීවත් වීමට තමන්ගේ සැපත සතුට විතරක් නෙවෙයි තමන්ගේ ජීවිත පවා කැප කළා වූ සියලුම දෙනා වෙනුවෙන් අපි නැවත නැගී සිටිමු. අපි අපේ ආකල්ප වෙනස් කරගනිමු. කුහක ආත්මార్థකාමී අදහස් අතර තම රටක් විදියට ඉදිරියට යමු. මතක තියාගන්න අපි ඉතා අභිමානවත් ප්‍රෞඪ ජාතියක්. අපි එකතු වුණොත් මුළු ලොවක් අපි ඉදිරියේ දනනවාවි. ඒ ගැන හොඳින්ම දන්න නිසා තමයි සටන් කළොත් යටත් කරගන්න බැරි අපේ මේ හෙළයන් තුළ විදේශ රටවල් විසින් ටිකෙන් ටික කූට උපක්‍රම භාවිතා කරමින් එකිනෙකාට පාවා දෙන කුහක ආත්මార్థකාමී ආකල්ප ඇති කළේ. හැබැයි මගේ යාළුවනේ අද මේ අපේ රටට අත් වෙලා තියෙන ඉරණම තේරුම් අරන් අපි එකවන්ව එකට එකතු වුණොත් මන් මගේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියන හැඟීම දැන්වත් ඇති වුණොත් කුහක ආත්මార్థකාමී ආකල්ප ඉවත් කළොත් අතීතෙන් පාඩමක් ඉගෙනගෙන නැවතත් අලුතෙන් හිතන්න පටන් ගත්තොත් වෙනත් කිසිදු රටකට අපිව යටත් කරගන්නවා තියා හිතන්නවත් බැරි වේවි. හොඳට තේරුම් ගන්න පිටරටවල් වලින් ඇවිල්ලා ඔය රිසර්ච් කරනවා කියලා අපේ අතීත පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථානවලට ස්වදේශිකයන් වුණ අපිටවත් යන්න නොදී ඔය පරීක්ෂණ කටයුතු කරන්නේ අපිට තියෙන ආදරයකට නම් නෙවෙයි. ඒ අය අපේ අතීතය හංගලා යටගහලා අපිට ඒ සොයා ගැනීමවල ගෞරවයවත් ඉතිරි නොකර අපේ තාක්ෂණය හොරකම් කිරීමකුයි ඔය කරන්නේ. මගේ යාළුවනේ හෙළයින් වන අපට අපේ කියන්න තියෙන එකම රට අපේ මාතෘභූමිය. ඉතින් අපේ මාතෘභූමිය අපි දිවි හිමියෙන් රැකගනිමු.
අපි අපේ දේශීය දේ අගෙමු අපේ අතීත උරුමයන් ආරක්ෂා කරගනිමු ජාති ආගම් ભેදයකින් තොරව ලක්මෑනියන්ගේ සුජාත පුත්‍රයෙකු ලෙස යම් දිනක මව්බිමට අභිමානයක් ගෙනීමට එකමෙන් පෙළ ගැහෙමු මගේ යාළුවන්ට රටගෙන පුංචි හරි ආදරයක් තියනවා නම් තව එක්කෙනෙකුට හරි බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ඒ වගේම ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ලැබුවා වූ 2021 නව වසර මගේ යාළුවන් සියලු දෙනාට යහපත් සිතුම් පැතුම් මිටුවන නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවායි සන්සයින් ගර්ල් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවන් සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි